මේ අවස්ථාවට සහභාගී සිටින චීන මහජන රජයේ ශී ෂෙන් හොන් ගරුතානාපතිතුමා එතුමාගේ කාර්යාලයේ නිලධාරීන් එවාගේම අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීන් විශේෂ භාරාත්‍රී ඒකලේකම් තුමිය ඇතුළු අනිත් සියලු දෙනා 2023 වර්ෂයේ අපේ රටේ දරුවන් ලක්ෂ 40කට 4 මිලියන් ලක්ෂ 40කට නිලැඳුම් ලබා දීමට 70%ක් ලබා දීමට අවශ්‍යතාවෙන් චීන රජය පොරොන්දු වුණා. මුලින්ම 50% තිබුණේ මම ගිහලා කතා කළා තව 20ක් වැඩි කරගත්තා 70%ක්. ඒ අනුව දෙවෙනි කොටස මුලින් 30%ක් ලැබුණා 40%ක කොටස දැන් වරායට ලැබිලා තිනෝ ඊළඟ දින දෙක තුන ඇතුළත මේවා නිරාවරණය කරගෙන අපිට පුළුවන්කම ලැබෙනවා මේවා ක්ලියර් කරගෙන නිෂ්කාශනය කරගෙන ඊට පස්සේ අපිට පුළුවන් වෙනවා දරුවන්ට බෙදා හරින්න අපි ඉලක්කය තමයි මේ වාරයේ අවසන් වීමට මත්තෙන් දිවයින පුරාම බෙදා හරින්න මේ නිලැඳුම් ප්‍රමාණය. ඉතින් අපේ තානාපතිතුමා සඳහන් කළා IMF එකට යාමේදීත් චීනයේ පූර්ණ සහයෝගය ලැබුණයි කියලා. ප්‍රධාන හවුල්කරුවෙක් හැටියට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ චීනය ලබා දුන් සහයෝගයටත් මේ අවස්ථාවේදී අපි ස්තුතිවන්ත වෙනවා. ඒ තුලින් මම හිතන්නේ මේ වෙනකොටත් ශ්‍රී ලංකා රුපියල විදේශ අනිත් කරන්සි වලට එරෙහිව ශක්තිමත් වෙමින් පවතිනවා. ඒ වගේම පසුගිය සතිය අපි දැක්කා COVID-19 පස්සේ ප්‍රථම වතාවට චීනයේ සංචාරකයන් සමූහයක් ලංකාවට ආවා. අප්‍රේල් මාසේ ඉඳලා මේ සංඛ්‍යාව කීප ගුණයකින් වැඩි වෙවි. ඒ අනුව අපේ රටේ ලැබෙන ආදායම් ප්‍රමාණයත් වැඩි වෙනවා. මොකද මීට කලින් සාල ප්‍රමාණයක් ප්‍රථම ස්ථානයට පැමිණියේ විදේශ සංචාරකයන්ගෙන් චීනයේ ආපු සංචාරකයන්. ඉතින් මේ අවස්ථාවේදී මම මතක් කරන්න ඕනේ 2020 ඈත මීට අවුරුදු 23කට කලිනුත් මම අධ්‍යාපන ඇමති වෙච්ච වෙලාවේ මාස 3ක් ඇතුළත යුනිෆෝම් මැටීරියල්ස් සියල්ලම අපි චීනෙන් ලබා ගත්තා. හැබැයි රෙදි හැටියට ලැබුණේ කපලා පැක් කරන්න තව කාලයක් ගත වුණා. හැබැයි මෙවර ඒ මුදලත් අපිට අඩු වෙනවා. මොකද කපලා පැක් කළා ඒ වයස් කාණ්ඩ 90 තමයි යුනිෆෝම් මැටීරියල්ස් ලැබිලා තින්නේ අපේ ගරුතර ස්වාමීන් වහන්සේලා සඳහා සිවුරු පවා රෙදි පවා ලැබිලා තිනවා. අයියේ අයියෝ අම්මා රට ගිහින් ආවා විතරයි කාර් එකකුත් අරගෙන එන්න ලුකලේකට අලුතෙන්මනේ ඔව් පර්මිට් එකක් හම්බුණානේ ඈ ඒ කොහොමද මම රටේදී සල්ලි ඉව්වේ බැංකුවටනේ මං කිව්වනේ උණ්ඩියල් සල්ලි එවන්න එපා කියලා උණ්ඩියල් හරහා රට සල්ලි නොයවා නීත්‍යානුකූලව රට සල්ලි එවන ඔබට ඉලෙක්ට්‍රික් වාහනයක් ගෙන්වීමට බලපත්‍රයක් අඩු පොලියට නිවාස ණයක් විශ්‍රාම වැටුපක් ඇතුළු වාසි ගොඩක් ඔබ වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ පණිවිඩයක්